महामेवना त्रिपिटक पारिवर्तन संयुक्त निकाय निदान वर्गय अभिसमय संयुक्तय एक पठिच समुपादय गण वदाल देसुम माहट असन्नट लभुने मे विधियटाय ए दिनवल भाग्यवतुन वहांसे वेड सिटिये सवत्नुवर जेतवने नम वू අනේ පිඩු සිටුතුමාගේ ආරාමයේ එදා භාග්‍යවතුන් වහන්සේ පින්වත් මහණෙනි කියා භික්ෂු සංඝයා ඇමතුවා පින්වතුන් වහන්සේ කියා ඒ භික්ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා ඒ මොහොතේදී තමයි භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව වදාළේ පින්වත් මහණෙනි මා ඔබට පටිච්ච සමුප්පාදය ගැන කියා දෙන්නම් ඒ හොඳින් අහන්න ඕනේ. ඒ ගැන නුවණින් මෙනෙහි කරන්න ඕනේ. මා කියා දෙන්නම්. එසේ ස්වාමීනි කියලා ඒ භික්ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ ඒ මොහොතේදී පටිච්ච සමුප්පාදය ගැන මෙම දේශනය වදාලා. පින්වත් මහණෙනි පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ මොකද්ද? පින්වත් මහණෙනි, අවිද්‍යාව හේතු කරගෙන සංස්කාර ඇති වෙනවා. සංස්කාර හේතු කරගෙන විඥාණය ඇති වෙනවා. විඥාණය හේතු කරගෙන නාම රූප ඇති වෙනවා. නාම රූප හේතු කරගෙන ආයතන 6 ඇති වෙනවා. ආයතන 6 හේතු කරගෙන ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය හේතු කරගෙන විඳීම ඇති වෙනවා. විඳීම හේතු කරගෙන තණ්හාව ඇති වෙනවා. තණ්හාව හේතු කරගෙන බැඳීම ඇති වෙනවා. බැඳීම හේතු කරගෙන විපාක පිනිස කර්ම සකස් වෙනවා. කර්ම සකස් වීම එනම් භවය හේතු කරගෙන ඉපදෙනවා. ඉපදීම හේතු කරගෙන ජරා මරණ, ශෝක, වැළපීම්, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙලීම් ආදිය හට ගන්නවා. ඔන්න ඔය විදියටයි මේ මුළුමහත් දුක් රසම හටගන්නේ. පින්වත් මහණෙනි, මේකට තමයි පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ. අවිද්‍යාව සහමුලින්ම නැති වෙලා නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙලා යනවා. සංස්කාර නිරුද්ධ වීමෙන් විඥාණය නිරුද්ධ වෙලා යනවා. විඥාණය නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වෙලා යනවා. නාම රූප නිරුද්ධ වීමෙන් ආයතන 6 නිරුද්ධ වෙලා යනවා. ආයතන 6 නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වෙලා යනවා. ස්පර්ශය නිරුද්ධ වීමෙන් විඳීම නිරුද්ධ වෙලා යනවා. විඳීම නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ වෙලා යනවා. තණ්හාව නිරුද්ධ වීමෙන් බැඳීම නිරුද්ධ වෙලා යනවා. බැඳීම නිරුද්ධ වීමෙන් විපාක පිනිස කර්ම සකස් වීම නිරුද්ධ වෙලා යනවා. විපාක පිනිස කර්ම සකස් වීම නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙලා යනවා. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ, ශෝක වැළපීම්, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙලීම් ආදී නිරුද්ධ වෙලා යනවා. ඔය විදියටයි මේ මුළු මහත් දුක් රසම නිරුද්ධ වෙලා යන්නේ. භාග්‍යවතුන් වහන්සේ මෙම දේශනාව වදාලා ඒ භික්ෂූන් වහන්සේලා ඉතා සතුටු වුණා. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගත්තේ හරිම සතුටින්. සාදු සාදු සාදු. පටිච්ච සමුප්පාද සූත්‍රය නිමාවිය. 2. විභංග සුත්තං. පටිච්ච සමුප්පාදය විග්‍රහ කොට වදාළ දෙසුම. සවැත් නුවර නිදානය. පින්වත් මහණෙනි, මා ඔබට පටිච්ච සමුප්පාදය ගැන කියා දෙන්නම්. විස්තර වශයෙන් කියා දෙන්නම්. එය හොඳින් අහගන්න ඕනේ. ඒ ගැන නුවණින් මෙනෙහි කරන්න ඕනේ. මා කියා දෙන්නම්. එසේ ස්වාමීනි කියලා ඒ භික්ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. ඒ මොහොතේදී භාග්‍යවතුන් වහන්සේ මෙම දේශනය වදාළා. පින්වත් මහණෙනි, පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ මොකද්ද?
පින්වත් මහණෙනි අවිද්‍යාව හේතු කරගෙන සංස්කාර ඇති වෙනවා. සංස්කාර හේතු කරගෙන විඥානය ඇති වෙනවා. විඥානය හේතු කරගෙන නාම රූප ඇති වෙනවා. නාම රූප හේතු කරගෙන ආයතන 6 ඇති වෙනවා. ආයතන 6 හේතු කරගෙන ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය හේතු කරගෙන විඳීම ඇති වෙනවා. විඳීම හේතු කරගෙන තණ්හාව ඇති වෙනවා. තණ්හාව හේතු කරගෙන බැඳීම ඇති වෙනවා. බැඳීම හේතු කරගෙන විපාක පිනිස කර්ම සකස් වෙනවා. කර්ම සකස් වීම එනම් භවය හේතු කරගෙන ඉපදෙනවා. ඉපදීම හේතු කරගෙන ජරා මරණ, ශෝක, වැළපීම්, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙලීම් ආදී හට ගන්නවා. ඔන්න ඔය විදියටයි මේ මහත් දුක් රසම හටගන්නේ. පින්වත් මහණෙනි මේකට තමයි පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ. පින්වත් මහණෙනි ජරා මරණ කියලා කියන්නේ මොකද්ද? ඒ ඒ සත්ව ලෝකවල ඒ ඒ සත්වයන්ගේ යම් ජරාවට පත්වීමක්, මහලු වී යාමක්, දත් වැටීමක්, කෙස් ඉදීමක්, ඇඟපත රැලි වැටී යාමක්, ආයුෂ පිරිහී යාමක්, ඉන්ද්‍රියන්ගේ මෝරා යාමක් ඇද්ද? මේකට තමයි පින්වත් මහණෙනි ජරාව කියන්නේ. පින්වත් මහණෙනි මරණය කියලා කියන්නේ මොකද්ද? ඒ ඒ සත්ව ලෝකවලින් ඒ ඒ සත්වයන්ගේ යම් චුතිවීමක්, චුතවන ස්වභාවයක්, බිඳියාමක්, අතුරුදහන් වීමක්, මරණයට පත්වීමක්, කලුරිය කිරීමක්, ස්කන්ධයන්ගේ බිඳියාමක්, සිරුර අත්හැර දැමීමක් ඇද්ද? ජීවිත ඉන්ද්‍රියෙහි ගෙවී යාමක් ඇද්ද? මේකට තමයි මරණය කියන්නේ. ඉතින් මේ ජරාවත් මේ මරණයත් කියන මේකට තමයි පින්වත් මහණෙනි ජරා මරණ කියන්නේ. පින්වත් මහණෙනි ඉපදීම කියන්නේ මොකද්ද? ඒ ඒ සත්ව ලෝකවල ඒ ඒ සත්වයන්ගේ යම් ඉපදීමක්, හට ගැනීමක්, මව් කුසක දැස ගැනීමක්, උපතක්, විශේෂ උපතක්, ස්කන්ධයන්ගේ පහළවීමක්, ආයතන හයේ ලැබීමක් ඇද්ද? මේකට තමයි පින්වත් මහණෙනි ඉපදීම කියන්නේ. පින්වත් මහණෙනි විපාක පිනිස කර්ම සකස් වීම හෙවත් භවය කියලා කියන්නේ මොකද්ද? පින්වත් මහණෙනි විපාක පිනිස කර්ම සකස් වීම තුනක් තියෙනවා. කාම ධාතුවේ විපාක පිනිස කර්ම සකස් වෙනවා කාම භවය. රූප ධාතුවේ විපාක පිනිස කර්ම සකස් වෙනවා රූප භවය. අරූප ධාතුවේ විපාක පිනිස කර්ම සකස් වෙනවා අරූප භවය. මේකට තමයි පින්වත් මහණෙනි භවය කියලා කියන්නේ. පින්වත් මහණෙනි බැඳී යාම එනම් උපාදාන කියලා කියන්නේ මොකද්ද? පින්වත් මහණෙනි බැඳී යාම හතරක් තියෙනවා. පංචකාමයට බැඳී යනවා. මතවාදවලට බැඳී යනවා. නොඑක් සීල වෘත වලට බැඳී යනවා. මම, මාගේ, මාගේ ආත්මය යන හැඟීමට බැඳිලා යනවා. මේකට තමයි පින්වත් මහණෙනි උපාදාන කියලා කියන්නේ. පින්වත් මහණෙනි තණ්හාව කියන්නේ මොකද්ද? පින්වත් මහණෙනි තණ්හාව හය ආකාරයකින් හටගන්නවා. රූප ගැන තණ්හාව ඇති වෙනවා. ශබ්ද ගැන තණ්හාව ඇති වෙනවා. ගඳ සුවඳ ගැන තණ්හාව ඇති වෙනවා. රස ගැන තණ්හාව ඇති වෙනවා. පහස ගැන තණ්හාව ඇති වෙනවා. හිතේ ඇතිවන අරමුණු ගැන තණ්හාව ඇති වෙනවා. මේකට තමයි පින්වත් මහණෙනි තණ්හාව කියන්නේ. පින්වත් මහණෙනි විඳීම කියලා කියන්නේ මොකද්ද? පින්වත් මහණෙනි හය ආකාරයක විඳීමක් තියෙනවා. ඇසේ ස්පර්ශයෙන් හටගන්නා විඳීමක් තියෙනවා. කනේ ස්පර්ශයෙන් හටගන්නා විඳීමක් තියෙනවා. නාසයේ ස්පර්ශයෙන් හටගන්නා විඳීමක් තියෙනවා. දිවේ ස්පර්ශයෙන් හටගන්නා විඳීමක් තියෙනවා.
කය ස්පර්ශයෙන් හටගන්නා විඳීමක් තියෙනවා. මනසේ ස්පර්ශයෙන් හටගන්නා විඳීමක් තියෙනවා. මේකට තමයි පින්වත් මහණෙනි විඳීම කියලා කියන්නේ. පින්වත් මහණෙනි ස්පර්ශය කියලා කියන්නේ මොකද්ද? පින්වත් මහණෙනි හය ආකාරයක ස්පර්ශයක් තියෙනවා. ඇසේ ස්පර්ශය, කනේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, කායේ ස්පර්ශය, මනසේ ස්පර්ශය. මේකට තමයි පින්වත් මහණෙනි ස්පර්ශය කියලා කියන්නේ. පින්වත් මහණෙනි ආයතන 6 කියලා කියන්නේ මොකද්ද? ඇස නම් වූ ආයතනයක් තියෙනවා. කන නම් වූ ආයතනයක් තියෙනවා. නාසය නම් වූ ආයතනයක් තියෙනවා. දිව නම් වූ ආයතනයක් තියෙනවා. කය නම් වූ ආයතනයක් තියෙනවා. මනස නම් වූ ආයතනයක් තියෙනවා. මේකට තමයි පින්වත් මහණෙනි ආයතන 6 කියලා කියන්නේ. පින්වත් මහණෙනි නාම රූප කියලා කියන්නේ මොකද්ද? විඳීම, හඳුනා ගැනීම, චේතනා, ස්පර්ශය, මානසිකාරය කියන මේකට තමයි නාම කියලා කියන්නේ. සතර මහා භූතත්, සතර මහා භූතයන්ගෙන් හටගත් රූපත් කියන මේකට තමයි රූප කියලා කියන්නේ. ඉතින් මේ නාමයත් මේ රූපයත් කියන මේකට තමයි පින්වත් මහණෙනි නාම රූප කියලා කියන්නේ. පින්වත් මහණෙනි විඥාණය කියලා කියන්නේ මොකද්ද? පින්වත් මහණෙනි හය ආකාරයක විඥානයක් තියෙනවා. ඇසේ ඇතිවන විඥානය, කනේ ඇතිවන විඥානය, නාසයේ ඇතිවන විඥානය, දිවේ ඇතිවන විඥානය, කයේ ඇතිවන විඥානය, මනසේ ඇතිවන විඥාණය. මේකට තමයි පින්වත් මහණෙනි විඥාණය කියලා කියන්නේ. පින්වත් මහණෙනි සංස්කාර කියලා කියන්නේ මොකද්ද? පින්වත් මහණෙනි මේ සංස්කාර තුන් ආකාරයි. කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර කියන මේවාට තමයි පින්වත් මහණෙනි සංස්කාර කියලා කියන්නේ. පින්වත් මහණෙනි අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද? පින්වත් මහණෙනි දුක නම් වූ ආර්ය සත්‍ය ගැන යම් අවබෝධ නොවීමක්, දුකේ හට ගැනීම නම් වූ ආර්ය සත්‍ය ගැන යම් අවබෝධ නොවීමක්, දුක නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍ය ගැන අවබෝධ නොවීමක්, දුක නිරුද්ධ වන්නා වූ මාර්ගය නම් වූ ආර්ය සත්‍ය ගැන යම් අවබෝධ නොවීමක් ඇද්ද? මේකට තමයි පින්වත් මහණෙනි අවිද්‍යාව කියලා කියන්නේ. පින්වත් මහණෙනි ඔය විදියට අවිද්‍යාව හේතු කරගෙන සංස්කාරය ඇති වෙනවා. සංස්කාරය හේතු කරගෙන විඥානය ඇති වෙනවා. කලින් සඳහන් පරිදි පෙය්‍යාල. ඔන්න ඔය විදියට තමයි මේ මුළු මහත් දුක් රැසම හටගන්නේ. අවිද්‍යාව සහ මුලින්ම නැති වෙලා නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙලා යනවා. සංස්කාර නිරුද්ධ වීමෙන් විඥානය නිරුද්ධ වෙලා යනවා. කලින් සඳහන් කර පරිදි පෙය්‍යාල ඔය විදියට තමයි මේ මුළු මහත් දුක් රැසම නිරුද්ධ වෙලා යන්නේ. සාදු සාදු සාදු. විභංග සූත්‍රය නිමාවිය. 3 පටිපදා සුත්තං. ප්‍රතිපදාව ගැන වදාළ දෙසුම. සවැත් නුවරදී පින්වත් මහණෙනි වැරදි වැඩපිළිවෙල ගැනත් නිවැරදි වැඩපිළිවෙල ගැනත් මා ඔබට කියා දෙන්නම්. එය හොඳින් අහගන්න ඕනි. ඉතා හොඳින් නුවණින් මෙනෙහි කරන්න ඕනි. මං කියලා දෙන්නම්. එසේ ස්වාමීනි කියලා ඒ භික්ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. ඒ මොහොතේදී තමයි භාග්‍යවතුන් වහන්සේ මේ දේශනය වදාළේ. පින්වත් මහණෙනි වැරදි වැඩපිළිවෙල කියලා කියන්නේ මොකද්ද? පින්වත් මහණෙනි අවිද්‍යාව හේතු කරගෙන සංස්කාර ඇති වෙනවා. සංස්කාර හේතු කරගෙන විඥානය ඇති වෙනවා.
කලින් පරිදි පෙයාල ඔය විදියට තමයි මේ මුළුමහත් දුක් රැසම හටගන්නේ මේකට තමයි පින්වත් මහණෙනි වැරදි වැඩපිළිවෙල කියලා කියන්නේ පින්වත් මහණෙනි නිවැරදි වැඩපිළිවෙල කියලා කියන්නේ මොකද්ද පින්වත් මහණෙනි අවිද්‍යාව සහ මුලින්ම නැති වෙලා නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙලා යනවා සංස්කාර නිරුද්ධ වීමෙන් විඥානය නිරුද්ධ වෙනවා කලින් පරිදි පෙයාල ඔය විදියටයි මේ මුළුමහත් දුක් රැසම නිරුද්ධ වෙලා යන්නේ මේකට තමයි පින්වත් මහණෙනි නිවැරදි වැඩපිළිවෙල කියලා කියන්නේ සාදු 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 පටිපදා සූත්‍රය නිමාවිය හතර විපස්සී සුත්තං විපස්සී බුදු සමිඳුන් මුල් කොට වදාළ දෙසුම සවත් නුවරදී පින්වත් මහණෙනි විපස්සී නම් වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට සම්බුදු බව ලබන්නට පෙර සිටම සම්බුදු නොවි සිටියදීම බෝධිසත්වව සිටියදීම බෝධි මූලයේදී මේ අදහස ඇති වුණා අහෝ මේ ලෝක සත්වයා දුකටමයි වැටිලා ඉන්නේ ඉපදෙනවා මහලු වෙනවා මැරෙනවා චුත වෙනවා ආයමත් උපදිනවා එහෙම වෙලත් මේ ජරා මරණ දුකින් නිදහස් වෙන ආකාරය දන්නේ නැහැ. කවරදාකනම් ලෝක සත්වයා මේ ජරා මරණ දුකෙන් නිදහස් වී යාමක් දැනගනීවිද? ඉතින් පින්වත් මහණෙනි. එතකොට විපස්සී බෝධිසත්වයන් වහන්සේට මේ අදහස ඇති වුණා. කුමක් තිබුණොත්ද ජරා මරණ ඇති වෙන්නේ? කුමක් හේතු කරගෙනද ජරා මරණ ඇති වෙන්නේ? ඉතින් පින්වත් මහණෙනි විපස්සී බෝධිසත්වයන් වහන්සේ ඉතා හොඳින් නුවණින් මෙනෙහි කරද්දී මේ කරුණ ප්‍රඥාවෙන් අවබෝධ වුණා. ඉපදීම තියනකොට තමයි ජරා මරණ ඇති වෙන්නේ. ඉපදීම හේතු කරගෙනයි ජරා මරණ ඇති වෙන්නේ. පින්වත් මහණෙනි එතකොට විපස්සී බෝධිසත්වයන් වහන්සේට මේ අදහස ඇති වුණා. කුමක් තිබුණොත්ද ඉපදීම ඇති වෙන්නේ? කුමක් හේතු කරගෙනද ඉපදීම ඇති වෙන්නේ? ඉතින් පින්වත් මහණෙනි විපස්සී බෝධිසත්වයන් වහන්සේ ඉතා හොඳින් නුවණින් මෙනෙහි කරද්දී මේ කරුණ ප්‍රඥාවෙන් අවබෝධ වුණා. භවය තියනකොට තමයි ඉපදීම ඇතිවන්නේ. භවය හේතු කරගෙනයි ඉපදීම ඇතිවන්නේ. පින්වත් මහණෙනි එතකොට විපස්සී බෝධිසත්වයන් වහන්සේට මේ අදහස ඇති වුණා. කුමක් තිබුණොත්ද භවය ඇතිවන්නේ? කුමක් හේතු කරගෙනද භවය ඇතිවන්නේ? ඉතින් පින්වත් මහණෙනි විපස්සී බෝධිසත්වයන් වහන්සේ ඉතා හොඳින් නුවණින් මෙනෙහි කරද්දී මේ කරුණ ප්‍රඥාවෙන් අවබෝධ වුණා. බැඳීම තියනකොට තමයි භවය ඇතිවන්නේ. බැඳීම හේතු කරගෙනයි භවය ඇතිවන්නේ. පින්වත් මහණෙනි එතකොට විපස්සී බෝධිසත්වයන් වහන්සේට මේ අදහස ඇති වුණා. කුමක් තිබුණොත්ද බැඳීම ඇති වෙන්නේ? කුමක් හේතු කරගෙනද බැඳීම ඇති වෙන්නේ? ඉතින් පින්වත් මහණෙනි විපස්සී බෝධිසත්වයන් වහන්සේ ඉතා හොඳින් නුවණින් මෙනෙහි කරද්දී මේ කරුණ ප්‍රඥාවෙන් අවබෝධ වුණා. තණ්හාව තියනකොට තමයි බැඳීම ඇතිවන්නේ. තණ්හාව හේතු කරගෙනයි බැඳීම ඇතිවන්නේ. පින්වත් මහණෙනි එතකොට විපස්සී බෝධිසත්වයන් වහන්සේට මේ අදහසත් ඇති වුණා. කුමක් තිබුණොත්ද තණ්හාව ඇති වෙන්නේ? කුමක් හේතු කරගෙනද තණ්හාව ඇති වෙන්නේ? ඉතින් පින්වත් මහණෙනි විපස්සී බෝධිසත්වයන් වහන්සේ ඉතා හොඳින් නුවණින් මෙනෙහි කරද්දී මේ කරුණ ප්‍රඥාවෙන් අවබෝධ වුණා. විඳීම තියනකොට තමයි තණ්හාව ඇති වෙන්නේ. විඳීම හේතු කරගෙනයි තණ්හාව ඇති වෙන්නේ. පින්වත් මහණෙනි එතකොට විපස්සී බෝධිසත්වයන් වහන්සේට මේ අදහස ඇති වුණා. කුමක් තිබුණොත්ද විඳීම ඇති වෙන්නේ? කුමක් හේතු කරගෙනද විඳීම ඇති වෙන්නේ? ඉතින් පින්වත් මහණෙනි විපස්සී බෝධිසත්වයන් වහන්සේ ඉතා හොඳින් නුවණින් මෙනෙහි කරද්දී මේ කරුණ ප්‍රඥාවෙන් අවබෝධ වුණා. ස්පර්ශය තියනකොට තමයි විඳීම ඇති වෙන්නේ. ස්පර්ශය හේතු කරගෙනයි විඳීම ඇති වෙන්නේ.
පින්වත් මහණෙනි එතකොට විපස්සී බෝධිසත්වයන් වහන්සේට මේ අදහස ඇති වුණා කුමක් තිබුණොත්ද ස්පර්ශය ඇති වෙන්නේ කුමක් හේතු කරගෙනද ස්පර්ශය ඇති වෙන්නේ ඉතින් පින්වත් මහණෙනි විපස්සී බෝධිසත්වයන් වහන්සේ ඊට හොඳින් නුවණින් මෙනෙහි කරද්දී මේ කරුණ ප්‍රඥාවෙන් අවබෝධ වුණා ආයතන 6 තියෙනකොට තමයි ස්පර්ශය ඇති වෙන්නේ ආයතන 6 හේතු කරගෙනයි ස්පර්ශය ඇති වෙන්නේ පින්වත් මහණෙනි එතකොට විපස්සී බෝධිසත්වයන් වහන්සේට මේ අදහස ඇති වුණා කුමක් තිබුණොත්ද ආයතන 6 ඇති වෙන්නේ කුමක් හේතු කරගෙනද ආයතන 6 ඇති වෙන්නේ ඉතින් පින්වත් මහණෙනි විපස්සී බෝධිසත්වයන් වහන්සේ ඊට හොඳින් නුවණින් මෙනෙහි කරද්දී මේ කරුණ ප්‍රඥාවෙන් අවබෝධ වුණා නාම රූප තියෙනකොට තමයි ආයතන 6 ඇති වෙන්නේ නාම රූප හේතු කරගෙනයි ආයතන 6 ඇති වෙන්නේ පින්වත් මහණෙනි එතකොට විපස්සී බෝධිසත්වයන් වහන්සේට මේ අදහස ඇති වුණා කුමක් තිබුණොත්ද නාම රූප ඇති වෙන්නේ කුමක් හේතු කරගෙනද නාම රූප ඇති වෙන්නේ ඉතින් පින්වත් මහණෙනි විපස්සී බෝධිසත්වයන් වහන්සේ ඊට හොඳින් නුවණින් මෙනෙහි කරද්දී මේ කරුණ ප්‍රඥාවෙන් අවබෝධ වුණා විඥාණය තියෙනකොට තමයි නාම රූප ඇති වෙන්නේ විඥාණය හේතු කරගෙනයි නාම රූප ඇති වෙන්නේ පින්වත් මහණෙනි එතකොට විපස්සී බෝධිසත්වයන් වහන්සේට මේ අදහස ඇති වුණා කුමක් තිබුණොත්ද විඥාණය ඇති වෙන්නේ කුමක් හේතු කරගෙනද විඥාණය ඇති වෙන්නේ ඉතින් පින්වත් මහණෙනි විපස්සී බෝධිසත්වයන් වහන්සේ ඊට හොඳින් නුවණින් මෙනෙහි කරද්දී මේ කරුණ ප්‍රඥාවෙන් අවබෝධ වුණා සංස්කාර තියෙනකොට තමයි විඥාණය ඇති වෙන්නේ සංස්කාර හේතු කරගෙනයි විඥාණය ඇති වෙන්නේ පින්වත් මහණෙනි එතකොට විපස්සී බෝධිසත්වයන් වහන්සේට මේ අදහස ඇති වුණා කුමක් තිබුණොත්ද සංස්කාර ඇති වෙන්නේ කුමක් හේතු කරගෙනද සංස්කාර ඇති වෙන්නේ ඉතින් පින්වත් මහණෙනි විපස්සී බෝධිසත්වයන් වහන්සේ ඊට හොඳින් නුවණින් මෙනෙහි කරද්දී මේ කරුණ ප්‍රඥාවෙන් අවබෝධ වුණා අවිද්‍යාව තියෙනකොට තමයි සංස්කාර ඇති වෙන්නේ අවිද්‍යාව හේතු කරගෙනයි සංස්කාර ඇති වෙන්නේ පින්වත් මහණෙනි ඔය විදියට අවිද්‍යාව හේතු කරගෙන සංස්කාර ඇති වෙනවා සංස්කාර හේතු කරගෙන විඥාන ඇති වෙනවා කලින් විදියට පෙය්‍යාල ඔන්න ඔය විදියට තමයි මේ මුළු මහත් දුකම දුක් රැසම හටගන්නේ පින්වත් මහණෙනි එතකොට විපස්සී බෝධිසත්වයන් වහන්සේට හේතුන් නිසයි හටගන්නේ හේතුන් නිසයි හටගන්නේ කියලා කවදාවත් අසා නැති මේ පටිච්ච සමුප්පාද ධර්මයේ පිළිබඳව ධම්මැස පහළ වුණා නුවණ පහළ වුණා ප්‍රඥාව පහළ වුණා විද්‍යාව පහළ වුණා ආලෝකය පහළ වුණා ඉතින් පින්වත් මහණෙනි එතකොට විපස්සී බෝධිසත්වයන් වහන්සේට මේ අදහස ඇති වුණා කුමක් නිරුද්ධ වුණොත්ද ජරා මරණ නිරුද්ධ වන්නේ කුමක නිරෝධයෙන්ද ජරා මරණ නිරුද්ධ වන්නේ ඉතින් පින්වත් මහණෙනි විපස්සී බෝධිසත්වයන් වහන්සේ ඊට හොඳින් මෙනෙහි කරද්දී මේ කරුණ ප්‍රඥාවෙන් අවබෝධ වුණා. ඉපදීම නිරුද්ධ වෙනකොට තමයි ජරා මරණ නිරුද්ධ වෙන්නේ. ඉපදීම නිරුද්ධ වීමෙනුයි ජරා මරණ නිරුද්ධ වන්නේ. ඉතින් පින්වත් මහණෙනි එතකොට විපස්සී බෝධිසත්වයන් වහන්සේට මේ අදහස ඇති වුණා. කුමක් නිරුද්ධ වුණොත්ද ඉපදීම නිරුද්ධ වන්නේ. කුමක් නිරෝධයෙන්ද ඉපදීම නිරුද්ධ වෙන්නේ ඉතින් පින්වත් මහණෙනි විපස්සී බෝධිසත්වයන් වහන්සේ ඊට හොඳින් නුවණින් මෙනෙහි කරද්දී මේ කරුණ ප්‍රඥාවෙන් අවබෝධ වුණා භවය නිරුද්ධ වෙනකොට තමයි ඉපදීම නිරුද්ධ වෙන්නේ භවය නිරුද්ධ වීමෙනුයි ඉපදීම නිරුද්ධ වන්නේ මේ ආකාරයටම උපාදාන නිරුද්ධ වෙනකොට තමයි භවය නිරුද්ධ වන්නේ උපාදාන නිරුද්ධ වෙමිනුයි භවය නිරුද්ධ වන්නේ තණ්හාව නිරුද්ධ වෙනකොට තමයි උපාදාන නිරුද්ධ වන්නේ උපාදාන තණ්හාව නිරුද්ධ වීමෙනුයි උපාදාන නිරුද්ධ වන්නේ විඳීම නිරුද්ධ වෙනකොට තමයි තණ්හාව නිරුද්ධ වෙන්නේ විඳීම නිරුද්ධ වීමෙනුයි තණ්හාව නිරුද්ධ වෙන්නේ ස්පර්ශය නිරුද්ධ වෙනකොට තමයි විඳීම නිරුද්ධ වෙන්නේ ස්පර්ශය නිරුද්ධ වීමෙනුයි විඳීම නිරුද්ධ වන්නේ ආයතන 6 නිරුද්ධ වෙනකොට තමයි ස්පර්ශය නිරුද්ධ වෙන්නේ
ආයතන 6 නිරුද්ධ වීමෙනුයි ස්පර්ශය නිරුද්ධ වන්නේ. නාම රූප නිරුද්ධ වෙනකොට තමයි ආයතන 6 නිරුද්ධ වෙන්නේ. නාම රූප නිරුද්ධ වීමෙනුයි ආයතන 6 නිරුද්ධ වෙන්නේ. විඥානයේ නිරුද්ධ වෙනකොට තමයි නාම රූප නිරුද්ධ වෙන්නේ. විඥානයේ නිරුද්ධ වීමෙනුයි නාම රූප නිරුද්ධ වන්නේ. සංස්කාර නිරුද්ධ වෙනකොට තමයි විඥානයේ නිරුද්ධ වන්නේ. සංස්කාර නිරුද්ධ වීමෙනුයි විඥානයේ නිරුද්ධ වන්නේ. අවිද්‍යාව නිරුද්ධ වෙනකොට තමයි සංස්කාර නිරුද්ධ වෙන්නේ. අවිද්‍යාව නිරුද්ධ වීමෙනුයි සංස්කාර නිරුද්ධ වන්නේ. යන්න මේ කරුණ ප්‍රඥාවෙන් අවබෝධ වුණා. ඔන්න ඔය විදියට අවිද්‍යාව සහ මුලින් නැති වෙලා නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙලා යනවා. සංස්කාර නිරුද්ධ වීමෙන් විඥානය නිරුද්ධ වෙලා යනවා. කලින් ලෙසමයි පෙය්‍යාල. ඔය විදියට තමයි මේ මුළු මහත් දුක් රසම නිරුද්ධ වෙලා යන්නේ. පින්වත් මහණෙනි, එතකොට විපස්සී බෝධිසත්වයන් වහන්සේට හේතුන් නැතිවීමෙනුයි නිරුද්ධ වෙන්නේ, හේතුන් නැතිවීමෙනුයි නිරුද්ධ වෙන්නේ කියලා කවදාවත් අසා නැති මේ පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳ දහම් මැස පහළ වුණා, නුවණ පහළ වුණා, ප්‍රඥාව පහළ වුණා, විද්‍යාව පහළ වුණා, ආලෝකය පහළ වුණා. සත්බුදුරජාණන් වහන්සේලා ගැනම වදාළ දෙසුම් මේ අයුරින්ම මේ නයින්ම තේරුම් ගත යුතුයි. සාදු සාදු සාදු. විපස්සී සූත්‍ර නිමාවිය. ඉන් පසු ඇති සිකී සූත්‍රය, වෙස්සබූ සූත්‍රය, කකුසඳ සූත්‍රය, කෝනාගමන සූත්‍රය, කාශ්‍යප සූත්‍රය, ගෝතම සූත්‍රය යන සූත්‍රද මේ ආකාරයෙන්ම තේරුම් ගත යුතුය.